ආයිබෝවන් විශ්ව ටීවී තුලින් අද අපි ඔබව හමු වෙන්නේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය සම්බන්ධයෙන් දුරුමත දුරු කරලා ඔබට ජ්‍යොතිෂ ශාස්ත්‍රය සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක් ලබා දෙන්න. අද අපේ සමාජයේ ගොඩාක් දුරුමත මේ සම්බන්ධයෙන් සමාජගත වෙලා තියෙනවා. පුරාණ ග්‍රන්ථයන් වන සාරාවලියෙත් ශම්භු හෝරා ප්‍රකාශයේත් සාරාවලියේ දෙවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි ශ්ලෝකේනුත් ශම්භු හෝරා ප්‍රකාශයේ 14 15 කියන ශ්ලෝකවලිනුත් මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ ඉතා පැහැදිලිවම නිර්වචනය කරලා තියෙනවා. ජ්‍යොතිෂ ශාස්ත්‍රය කියන්නේ සත්වයා పూర్වයේ කරපු කුසල අකුසල කර්මවල විපාක ශක්තියක් පෙන්눔 කිරීමක් වශයෙන්. ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ කර්මය ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරනවා. එකක් දුට කර්ම සහ අදුට කර්ම කියලා. දුට කර්ම කියලා කියන්නේ අපි කරපු පෙර දැඩි වූ කුසල හෝ අකුසල කර්ම. අදුට කර්ම කියලා කියන්නේ අපි పూర్වයේ කරපු දැඩි නැති කුසල හෝ අකුසල කර්ම. ඉතින් දුට කර්ම වලට කරන්න දෙයක් නැහැ කියලා ඍෂිවරු කෙලින්ම ප්‍රකාශ කළා තියෙනවා. අදුට කර්ම වලට අපිට පුළුවන් යම් යම් කුසල කටයුතු කරලා ඒ අදුට කර්ම අයින් කරගන්න, වෙනස් කරගන්න. හැබැයි දුට කර්ම වලට කරන ප්‍රතිකර්මය හිතන්න එපා අපතේ යනවා කියලා. හැබැයි අද අපේ සමාජයේ ගොඩක් වැරදි මතයක් තියෙනවා. මේ ග්‍රහයෝ මේ ග්‍රහයන්ගේ බලපෑම මත තමයි මේ සියල්ල සිදු වෙන්නේ කියලා. ඒක වැරදි. ග්‍රහයෝ කියලා කියන්නේ අපට අපල ඇති කරන කට්ටියක් නෙමෙයි. ග්‍රහයෝ කියලා කියන්නේ අපි කරපු පෙර කුසල් අකුසල් පෙන්눔 කිරීමක් තමයි ග්‍රහයන්ගෙන් සිද්ධ වෙන්නේ. උදාහරණයක් විදිහට ගන්නකොට අපේ මූණේ යම්කිසි තුවාලයක් හරි කැලලක් හරි තියෙනවා නම් ඒක බලාගන්න අපිට කැඩපතක් ගාවට යන්න සිද්ධ වෙනවා. එතකොට අපි ඒ කැඩපත ගාවට ගිහිල්ලා අපේ මූණේ ප්‍රතිබිම්බේ අපි දකින්නවනේ. එතකොට තුවාලේ අපිට පේනවා. එන්න ඒ වගේ තමයි. ඒ ප්‍රතිබිම්බය තුලින් දකින තුවාලයේ කණ්ණාඩිය නෑනේ, අපේ මූණේ තමයි තියෙන්නේ. එන්න ඒ ආකාරයෙන් ග්‍රහයන් විසින් කරන්නේ අපේ කරපු පෙර කුසල් අකුසල් පෙන්눔 කිරීමක් සිද්ධ කරනවා. ඍෂිවරු පඬිවරු ප්‍රකාශ කළා තියෙන්නේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය පෙන්눔 කරන්නේ සත්වයා పూర్වයේ කරපු කුසල අකුසල කර්ම විපාක ශක්තිය කියලා. මොන වෙලාවකවත් ග්‍රහයෝ මිනිසුන්ට අපල ඇති කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක සමාජයේ තියෙන ඉතා වැරදිම දරුණුම දුර්මතයක්.